තෙරුවන් සරණයි මගේ දරුව හැම දිනාටම මේ දවස්වල වැහි අඳුර වැහි සීතල තේද නිසා දරුවන්ට නිවස බලගන්වන්නට තවත් ශක්ති ගුරුකමක් එහෙම නැත්නම් ශක්ති අභ්‍යාසයක් ලබා දෙන්නට මම තීරණය කරා සාමාන්‍ය විදියට ආශිර්වාද කුළුදුම් වටෝරුවෙන් දවස් තුනෙන් තුනට බලගැන්වීම් සිදු කරත් හිරු එළිය මදිකම නිසා බොහෝ වෙලාවට නිවස ඇතුළත ශක්ති පරිසරේ පල්නුණු අඳුරු ශක්තිය එකතු වෙනවා වැඩි. ඒක නිසා ඒක ඉවත් කරන්නට දරුවන් වෙනුවෙන් අද මම වෙනත් තවත් ශක්ති අභ්‍යාසයක් ලබා දෙනවා. මේ ශක්ති අභ්‍යාසය සාමාන්‍යයෙන් වැහි දවස්වලට ටිකක් අඳුරු ගතිය තියෙන හිරු එළිය මදි දවස්වලට දරුවන්ට සිදු කරන්නට පුළුවන්. එතකොට මේක කරන්නට පළවෙනිම දේ තමයි කරන්නට කලින් දරුවෝ හොඳට තමන්ගේ නිවස මකුළු දැල් කඩලා බඩුවල දූවිලි පිහිදලා හොඳට පවිත්‍ර කරගන්නට ඕන. මකුළු දැල් කඩන්නේ නැතුව ගෙදර ගොඩා බඩු පුරවගෙන මේක කරන්න එපා. හොඳට ගෙදර අස් කරන්න, වැඩි බඩු ඔක්කොම අයින් කරන්න, ලස්සනට ගෙදර තියාගන්නට ඕනි පිළිවෙලට. ගෙදර කොයි විදිහට හදලා තිබුණත් ඉටිකොළ ආවරණය කරලා තිබුණත් මට කමක් නැහැ ගෙදර. හැබැයි බඩු ටික හරියට පිළිවෙලට භාවිතා කරන බඩු ටික හරියට පිළිවෙලට සකස් කරලා තියන්න. ඊට අමතරව දරුවන්ට මතක් කරන්න ඕනේ දේ තමයි ගෙදර හොඳට පිරිසිදු කරන්න. අනවශ්‍ය දේවල් කිසි දෙයක් තියාගන්න එපා. ගෙදරට අලුතෙන් මොනවා හරි අත්‍යවශ්‍ය දෙයක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි යකඩ බඩු ගන්න එපා. ලෝහමය දේවල් ගන්න එපා. ලී වලින් හරි වෙනත් අමුද්‍රව්‍යකින් හරි හදපු භාණ්ඩ මිලදී ගන්නට දරුවෝ කටයුතු කරන්න. මොකද ලී වලින් හදපු දේවල් නැතුව අපි යකඩ බඩු භාවිතා කරන්න වැඩිපුර ගෙදර තියාගෙන හිටියොත් එතනින් නිවසේ තියෙන ශක්තිය අවම වෙනවා, අඩු වෙනවා. ඒක නිසා හරි මේකට අවශ්‍ය කරන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි එලකිරි. ගමේ කිරි එකතු කරන ස්ථානයෙන් හැකියාව තියෙනවා නම් එලකිරි ටිකක් අරගන්න. එහෙම නැත්තම් නැතිමනම් දරුවන්ට කඩේ තියෙන ෆ්‍රෙෂ් මිල්ක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. මේකට කලින් දවසේ, ඒ කියන්නේ මේ ශක්ති ගුරුකම කරන්න කලින් දවසේ, මේක උදේ වරුවේ කරන්නේ. එතකොට කලින් දවසේ අනිවාර්යයෙන්ම හොඳට ගෙදර පිරිසිදු කරලා ඒ භාවිතා කරන ස්ථානෙටයි මුළු ගෙදරටමයි හොඳට ආශිර්වාද කුළුදුම් වටෝරුවෙන් කුළුදුම් අල්ලන්න. ඊළඟට ඒ රෑ වරුවේ, රෑ නින්දට යන්නට කලින් ගෙදර වාකවුළු, එහෙම නැත්නම් දොර සහ ජනෙල් දොරවල් වලට ජනෙල් වලට හොඳට සිට්‍රනෙල්ලා ඔයිල්, එහෙම නැත්නම් පැඟිරි තෙල් කියලා ඔයගලන්ට ගන්න පුළුවන් පුතේ කඩවල් වල තියෙනවා විකුණන සුපිරි වෙළඳ සැල්ලනත් මම දකිනවා මේක තියෙනවා. මේ පැඟිරි තෙල් හොඳට ඉහින්න. ඒ වගේම බිත්තියත් බිමත් එකතු වෙන බිත්ති දිගේ හොඳට පැඟිරි තෙල් ටිකක් ඉහලා තියන මුළු ගෙදරටම මේක සිදු කරන්නට ඕන. මේක කරලා උදේ පාන්දර දැන් මේ විදියට සූදානම් වෙන්නට ඕන මේ ශක්ති ගුරුකම කරන්න. තමන් භාවිතා කරපු මුට්ටියක් උනත් කමන්නේ, සාමාන්‍ය පොඩි මුට්ටියක්. දැන් මම දන්නවා දරුවෝ කිරි උතුරන්නම ගෙදර ගෙනල් තියලා ඇති මුට්ටි. ඉස්සර අවුරුත් අවුරුද්දට කිරි උතුරපු මුට්ටියක් උනාට කමක් නැහැ. කලින් භාවිතා කරපු මුට්ටියක් හොඳට හොදලා අරගන්න. ඒකට අර නැව් මෙල කිරි ටික පුරව ගන්න. ඊට පස්සේ තමන්ගේ ගෙදර ඇතුලේ මේ ශක්ති ගුරුකම සිදු කරන්නේ පිටත නෙමෙයි. දැන් සූර්ය පූජාවේදී දරුවන්ට මම කියලා දෙනවා එළියේ තමයි සූර්ය පූජාව සිදු කරන්නට ඕන. හැබැයි මේ ශක්ති අභ්‍යාසය සිදු කරන්නේ ඇතුලේ, නිවස ඇතුලේ තමයි මේ ශක්ති අභ්‍යාසය සිදු කරන්නේ. එතකොට මේ ශක්ති අභ්‍යාසය සිදු කරන්න නිවස ඇතුලේ වැඩි බඩු නැති නිදහස් තැනක පොඩි ලිපක් හදාගන්න. මේ ලිප හදලා මේකට එලකිරි මුතුරපු එලකිරි එකතු කරලා තියෙන මුට්ටිය මේ ලිප උඩින් තියන්නට ඕනේ. මේ ලිප උඩින් තියලා ඒක හොඳට බැලන්ස් වෙනවද කියලා බලන්න ලිප හදාගත්තට පස්සේ. ඒක අනිවාර්යයෙන්ම මුට්ටිය මුලින් තියලා බලන්න හරියටම සමබරව තියනවද කියලා. ඊළඟට මේ මුට්ටිය මම මේ කියන විදියට සකස් කරගන්නට ඕනේ. එලකිරි වලට තව එකතු කරන්නට ඕනේ දරුවෝ
කරදු මුංගු 10ක් එකතු කරන්න කරදු මුංගු කියලා කියන්නේ නසාල් වලට ඒ වගේම ගම් මිරිස් 2ක් එකතු කරන්න ඊට අමතරව කරාඹු නැටි 5ක් විතර එකතු කරන්න එකතු කරලා මේකට කුරුඳු පොත්ත පුදාන්න දරුවන් සමහර විට ගම් මිරිස් දාලා එලකිරි බොන්න අපහසුයි නම් ගම් මිරිස් එකතු කරන්න එපා තමන් තමන්ට මේක පානය කරන්න පුළුවන් අන්තිමට ඒක නිසා තමන්ට පානය කරන්නට නොහැකි වගේ දැනෙනවා නම් ගම් මිරිස් එකතු කරේ නැති වුණාට කමක් නැහැ ලුණු චුට්ටක් එකතු කරන්න ලුණු සාමාන්‍යයෙන් අතේ ඇඟිලි දෙකට අල්ලලා තියෙන ප්‍රමාණය එලකිරි ටිකට එකතු කරන්න ඒකට එකතු කරලා ඒ විදිහට කිරි මුට්ටිය සකස් කරගන්න ඊළඟට ලිප සකස් කරගන්න විදිය මම කියන්නම් මේ ලිප සකස් කරන්න වඩාත්ම හොඳ දේ තමයි කුරුඳු දර පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි සඳුන් දර පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි සඳුන් දර කීපයක් සඳුන් කෑලි අරගන්න පුළුවන් සඳුන් දර කීපයක් කුරුඳු දර කීපයක් අරගන්න එහෙම නැත්නම් කුරුඳු පොතු ටිකක් ළඟ තියාගන්න සාමාන්‍ය විදියට අපි පත්තු කරන්න එහෙම නැත්නම් මේ ලිප දල්වන්න දරුවන්ට පාවිච්චි කරන්න පුළුවන් පොල් කොළ ටිකක් බිමටම පාදමට දාන්න ඕනි පොල් කොළ දාලා ඒ පොල් කොළ වලට උඩින් සාමාන්‍යයෙන් ඕගොල්ලෝ ඒ ගින්දර අවුලන්න පාවිච්චි කරන දර ටික දාන්න ඊට උඩින් එක්කෝ ඕගලන්ට පාවිච්චි කරන සඳුන් දර කෑලි දෙකක් විතර තියන්න පුළුවන් එහෙම නැත්නම් අර කුරුඳු පොල්ලක් වගේ සාමාන්‍යයෙන් අර කුරුඳු තියෙනකොට පුතේ පොඩි ඔක්කොම එකට එකතු කරලා පුංචි පුංචි දඬු වගේ නේ කුරුඳු තියෙන්නේ විකුණන්න එවන්නේ එහෙමනේ අන්නේ කුරුඳු කෑලි දෙක තුනක් පාවිච්චි කරන්න ඒක අර මේ තුන්වෙනි තට්ටුව ඉහළම තට්ටුව උඩට තියන්න ඊළඟට මේ ලිප දල්වන්න අපි පාවිච්චි කරන්නේ කපුරු පෙති කීපයක් තියෙන්නට ඕන දැන් කපුරු පෙති ටික අරගෙන මේ කපුරු පෙති දල්වලා ලිප උඩින් තියන්න. එතකොට හොඳට මේක දැල්වෙනවා. මේක දැල්වෙනකොට ආයේ උඩින් පොල් කොළ ටිකක් තියලා හොඳට ලිප දල්ව ගන්න. ලිප දල්වලා ඉවර වෙලා. දැන් මේ ගේ ඇතුලේ තියෙන මේ ලිප දැන් අපි දැල්වුවා. ලිප දල්වලා ඉවර වෙලා ඒ ලිප උඩින් මුලින්ම ගිහිල්ලා තියන්නේ නැහැ. අර හදාගත්ත කිරි මුට්ටිය. එහෙම කරන්න එපා. ලිප හොඳට දැල් වෙනකොට ඉස්සෙල්ලම කරන්න ඕනේ ආශිර්වාද කොළ දුම් වට්ටෝරුවේ. සාමාන්‍ය මේස හැන්දක් වගේ අරගෙන හොඳට අර ලිපට දාන්න. දානකොට ඒක හොඳට දැල් වෙයි. සාමාන්‍යයෙන් හොඳට දැල් වෙනකොට අර පහල තියෙන පොල් කොළ ටිකක් ඇවිලෙන්න ගන්නවා. අන්නේ වෙලාවෙදී. හොඳට දැල් වෙනකොට අර පහල තියෙන පොල් කොළ ටිකත් හොඳට දැල් වෙනකොට මේකට දාන්නට උනේ අබ ටිකක්. අබ ටිකක් දාලා හොඳට අබ සාමාන්‍යයෙන් අහුරක් අරගෙන අරකට දාන්න. අබ ටික පිපිරෙන්න ඕනේ. අබ ටික පිපිරෙනකොට ඒකට කරද මුංගු ඇටය ඇටය වගේ දාන්න. ඊළඟට ඒත් එක්කම කරාඹු නැට්ට නැට්ට වගේ දාන්න. කරාඹු නැටි එක එක වගේ දාන්න. හොඳට හොඳ සුවඳ එන්න කුරුඳු පොත්තක් දාන්න. මෙහෙම දාලා දැන් හොඳට දැන් මේව දැල් වෙනවා. ගින්දර දැල් වෙනවා. මෙන්න මේ දැල් වෙන වෙලාවේ නැවත පොඩ්ඩක් අරගෙන කොළදුම් වටෝරුවෙන් පොඩ්ඩක් අරගෙන ඒක දාලා ආයෙත් අබ අහුරක් දාන්න. දාලා ඒකත් දැල් වෙලා ඉවර වෙනකොට තමයි අර කිරි මුට්ටිය තියන්නට. කිරි එලකිරි තියෙන මුට්ටිය තියලා ඒකට භක්තිමත් බොහෝම ආදරණීයව බොහෝම හිත බොහොම සැනසීමෙන් බොහොම භක්තිමත්ව ඒක තියන්න කිරිමුට්ටිය තියන්න. දැන් මෙතෙන්දී මේ අමත පරිසරය බලගැන්වීම සඳහා මෙතෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි දේ තමයි පළතුරු සුවඳ තියෙන හඳුන් කූරු. ඉතින් මේ වෙලාවෙම මට මතක් වෙනවා බොහෝ දරුවන් පේජ් එකට පණිවිඩ එවනවා මා වෙතට එවන්නට මට අවශ්‍ය දේවල් මොනවද කියලා අහලා. මන් දරුවන්ට හැමදාම මතක් කරන දේ තමයි මම ගොඩාක්ම මේ භෞතිකව සාමාන්‍ය
භාවිතා කරන බොහෝ දේවල් භාවිතා කරන කෙනෙක් නෙමෙයි පුතේ. මම අඳින්නේ කපු මිශ්‍ර ඇඳුම් විතරයි. හොඳට දහඩිය උරන රෙදි වලින් මහපු කපු මිශ්‍ර ඇඳුම් විතරයි. වෙන කිසිම ඇඳුමක් රෙදි වලින් හදපු ඇඳුමක් මම අඳින්නේ නැහැ. ඉතින් ඒ වගේම මම වෙන කිසිම බාහිර දේවල් භාවිතා කරන්නේ නැහැ. බොහොම සරලව අවශ්‍යම දේවල් ටිකක් විතරයි මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා මට සාමාන්‍යයෙන් භාවිතා කරන අවශ්‍යතාවන් හරිම අඩු. ඒක නිසා මට දරුවන්ට එහෙම දැනුම් දෙන්නට දෙයක් නැහැ. හැබැයි මේ පූජාවන් වලට ගොඩාක් වෙලාවට මට අපහසු වෙනවා. මේ පළතුරු සුවඳ තියෙන හඳුන් කූරු, එස්තර වලින් හදපු හඳුන් කූරු හොයාගන්න. ඒක නිසා දරුවන්ට හැකියාව තියෙනවා නම් අන්නේ හඳුන් කූරු මාවතට එවන්න කියලා මතක් කරනවා. ඒ වගේම පූජා භාණ්ඩ විදියට දැන් දරුවන් එහෙම එවීමෙන් දරුවන්ටම දැනෙනවා ඇති. ඒව ලබා දෙනකොට දරුවන්ට ඒකම ලොකු ආශිර්වාදයක් වෙනවා. මොකද මම දරුවන්ට ඒ වෙලාවේ ඒ දේවල් ලබා දෙනකොට මන් දරුවන්ව කැමතිස්සෙම සිහි ගන්නවා. ඒ වගේම දැන් දරුවෝ මාවිතට එවලා තියෙන මල් පැලයක් මොනවා හරි පැලයක් මම ඒක හරි ආදරෙන් හදනකොට මට නිතරම ඒ දරුවව සිහි ගැන්වෙනවා. ඒක දරුවන්ට ලොකු ආශිර්වාදයක් වෙන බව මම දන්නවා. ඒක නිසා මම දරුවන්ට ඒ අවස්ථාව සකස් කරලා දෙන්න ඕනි කියලත් මම දන්නවා. ඉතින් ඒක නිසයි මම මේ දේවල් මතක් කරන්නට හිතුවේ. දරුවන්ට මේ හඳුන් කූරු මාවතට එවන්න පුළුවන්. තාම හොඳ සුවඳ තියෙන, විශේෂයෙන්ම පළතුරු සුවඳ තියෙන, එස්තර වලින් හදලා තියෙන හඳුන් කූරු දරුවන්ට එවීමේ හැකියාව තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත හඳුන් කූරු. ඊට අමතරව එනසාල් කරාබු නැටි දරුවන්ට එවන්න පුළුවන්. කුරුඳු, එනසාල්, කරාබු නැටි මේ දේවල් දරුවන්ට එවීමට හැකියාව තියෙනවා. එතනින් එහාට මම වෙන කිසිම දෙයක් මට අවශ්‍යතාවයක් නෑ පුතේ. ඔය මල් පැලයක්, ඕකිඩ් පැලයක්, කඩුපුල් පැලයක්, නෙළුම් පැලයක්, විවිධ පාටවල නෙළුම් පැල, ඕකිඩ් පැල, කඩුපුල් පැල තමයි වෙන දරුවන්ට මා වෙතට මොනවා හරි දෙයක් එවන්නට අවශ්‍ය නම් එවන්න මම අවසර දෙන්නේ. ජයෝ වෙනුවේ එයාගේ සතුට වෙනුවෙන් දරුවන්ට ඕන දෙයක් එවන්න පුළුවන්. මම භාවිතා කරන්නේ නැතුව ඒවල වැඩක් නැහැ පුතේ. ඒක නිසයි දරුවන්ට ඒක මතක් කරේ. ඒ වගේ දෙයක්ම විතරයි පාවිච්චි කරන්නේ. ඊට අමතරව ඔය සාමාන්‍ය ඇට වර්ග භාවිතා කරනවා. මම භාවිතා කරන්නේ නෑ. දැන් සමහර දරුවෝ මා වෙතට විවිධ සබන් වර්ග එවලා තියෙනවා. ඇත්තටම මම විවිධාකාර සබන් වර්ග පාවිච්චි කරන්නේ නැහැ. මම හිතනවා ඒව මම දරුවන්ට දැනුම් දෙන එක හොඳයි කියලා. දරුවෝ දන්නේ නෑනේ. ඇති විවිධාකාර සබන් වර්ග භාවිතා කරන්නේ නෑ. බේබි ෂෙරමි, ඒ බේබි සබන් කැටේ විතරයි මම පාවිච්චි කරන්නේ. වෙන කිසිම දෙයක් නෑ. හැමදේම මගේ රෙදි හෝදන්ට පවා මම පාවිච්චි කරන්නේ ඒවා විතරයි. ඉතින් ඒ විදිහේ හරිම වෙනස්ම ජීවිතයක් මම ගත කරන්නේ. ඒක දරුවන්ට මතක් කරන්නට ඕන. ඒ නිසා වෙනත් දේවල් වලට එහෙම මා වෙනුවෙන් බොරුවට දරුවෝ මේවා වෙන්න එපා, ඒ කියන්නේ වද වෙන්න එපා, ඒකට මම සතුටුත් නැහැ. දරුවෝ ගොඩාක් විවිධාකාර තිළිණයන් මා වෙතට එවනවා. ජයෝ විදුවෙන් නම් ගැටලුවක් නැහැ. එයා තාම පුංචිනේ. එයාට තාම තේරුමක් නැහැ. එයාට එයාගේ ළමා කාලය සතුටින් ගත කරන්නට ඕනේ. ඒක නිසා ඒ හැමදේම මං දරුවෝ මට මොන දේ වුවත් මම හරි ආදරෙන් බාර ගන්නවා. ඒ වුණාට අර දේවල් ටික විතරයි දරුවෝ එහෙම මොනා හරි දෙයක් එවනවා නම් එවන්න ඕනේ කියලා මතක් කරන්නට ඕනේ. මොකද එහෙම නැත්තම් ඒක ඵලදායීතාවයක් නැති වෙන නිසා. ඉතින් මම ඒකත් මතක් කරේ මේ වෙලාවෙම මට මේක දරුවන්ට දැනුම් දෙන්නටම අවශ්‍යයි කියලා හිතාගෙන හිටපු නිසා. එතකොට දැන් මේ විදිහට අපි කිරි, එළ කිරි මිශ්‍ර අපේ මුට්ටිය සකස් කරගෙන තියෙන මේක තියන්න. මේක තියනා දැන් අපි ඒක තියෙනකොට හොඳ හරීම භක්තිමත්ව තමන්ගේ ඊට දෙවියන් සිහිගන්වමින්, හිරු දෙවියන්ට භක්තිමත් වෙමින් මේ තමන්ගේ නිවසේ ඉන්නව පුතේ
දැන් දරුවන්ට තේරෙන්නේ නැති වුණාට ඔබට නොපෙනෙන විවිධාකාර ශක්ති තලවල ඉන්න විවිධාකාර ආධ්‍යාත්මික කොටස් විවිධාකාර ශක්තියින් ආධ්‍යාත්මික ශක්තියින් සහිත ශක්ති කොටස් ඔබේ නිවසේ ඉන්නවා. එතකොට ඔය හැම කෙනෙක්ටම තමන්ගේ හිත ඇතුලේ තමන්ගේ හදවතින්ම ආශිර්වාදේ තියාගන්න. මේ ශක්තිය අවශ්‍ය හැම කෙනෙක්ටම මේ කරන වේ ශක්ති අභ්‍යාසය තුළින් ශක්තිය ලැබේවා කියලා හිතන්න. ඒ වගේම මේ තමන් මේ කරන මේ ශක්ති අභ්‍යාසය තුළින් මේ නිවසේ ප්‍රබලතම ශක්තියේ බලය තව තවත් වර්ධනය වේවා කියලා ආශිර්වාදාත්මක හිතුවිලි වලින් හිතන්න. ඒ කියන්නේ මේක දැන් මේක කරාම හොඳ දෙයක් වෙයි එහෙම කියන ලොකු බලාපොරොත්තු වලට දරුව යන්න එපා. ඒක වැරදි. එහෙම නෙමෙයි හිතන්නේ. මේකෙන් ආශිර්වාදයක්ම වේවා කියලා හදවතින්ම හිතන්න. එච්චරයි හිතන්නේ. අර කිරි ටික ඉතිරෙනකම් කිරි ටිකට හොඳට දාන්න මේ ගින්දර එකතු කරන්න. කිරි ටික ඉතිරෙනකම් සාමාන්‍යයෙන් විනාඩි 3න් 3ට වගේ පොඩ පොඩ ආශිර්වාද කොළ දුව වටරුවෙන් පොඩ්ඩක් අරගෙන ඉහින්න ලිපට ඉහින්. ඒක තමයි කරන්න ඕනේ. ඒ අතරතුර ඕම් සූර්යා නමහ කියන මේ මන්ත්‍රය ඔබට කියන්නට පුළුවන්. ගයත්‍රි මන්ත්‍රය සහ මූල මන්ත්‍රය ටිකක් හයියෙන් ගේ ඇතුලේ ටිකක් හයියෙන් කියන්න සද්ගායනා කරන්න. දැන් මට විශේෂයෙන්ම මතක් කරන්නට ඕන දේ තමයි දරුවන්ගේ නිවෙස්වල මේ දේවල් කරන්නට සතුටු කොටසකුත් ඉන්නවා, සතුටු නැති කොටසකුත් ඉන්නවා. සමහර වෙලාවට සමහර අය මේ ශක්ති අභ්‍යාස පිළිබඳව දරුවන් සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවන්ගේ කිසිම පිළිගැනීමක් නැහැ. හිතෙනවා මේක හොඳ දෙයක් නෙමෙයි, මේක වැදගත් නැහැ එහෙම කියලා හිතෙනවා ඇති. එහෙම හිතෙන අය ඉන්නවා නම් මේක තමන්ට එයාලත් එක්කලා කරන්න බෑ, තමන්ට හිතෙනවා නම් මේක චකිතයකින් මට කරන්න වෙන්නේ කියලා මේක කරන්න යන්න එපා. ඊළඟට මම දැක්ක තව දරුවෙක් අහලා තියෙනවා තමන්ගේ කාමරයට විතර ආශිර්වාද කොළ දුම් වටුරු අල්ලගත්තට කමක් නැද්ද? කමක් නැහැ. තමන්ගේ හිතට චකිතය ඇති නොවන විදිහට මේ අභ්‍යාසයන් සිදු කරන්න. වෙන විදියකට, ඒ කියන්නේ හිත කම්පණයට පත් කරගෙන රණ්ඩු වෙලා තරහ වෙලා ඒව කරලා බලන්න. ඒක නිසා තමන්ගේ හිතට චකිතය ඇති වෙනවා නම් කොයි තරම් හොඳ දෙයක් වුණත් නොකර ඉන්න එක තමයි සුදුසු වෙන්නේ. ඒ නිසා එහෙම කටයුතු කරන්න කියලා මතක් කරනවා. දැන් හොඳට තමන්ට තේරෙයි මේක හරියටම කරොත් විශේෂිතම දේ තමයි හොඳට මම අර කලින් කිව්වා වගේ ආශිර්වාද කොළ දුම් වටෝරුව හොඳට දුම පැතිරෙන විදිහට තියාගන්නටත් ඕනේ අර ඉස්තර හඳුන් කූරු. එහෙම නැත්නම් හොඳට මේ පළතුරු සුවඳ හිදෙන හඳුන් කූරු ඒ ලිප ගාව දල්වල තියන්නට ඕනේ. එතකොට තමයි හොඳට ඒකට අවශ්‍ය කරන ශක්ති පරිසරය සැකසෙන්නේ. මේ වෙලාවේදී gedara කාමරවල දොරවල් ඇරලා තියන්න. කාමරවල දොරවල් වහලා තියන්න එපා. කාමරවල දොරවල් ඇරලා තියන්න හොඳට විවෘත වෙන්න ඕනේ. නිවස හොඳට විවෘත වෙන විදියට සකස් කරලා තියෙන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මේ විදියට සකස් කරගන්නට පුළුවන්. මේ විදියට හොඳට කිරි ටික උතුරලා ගියාට පස්සේ කිරි ටික ඉතිරෙන්න දෙන්න. දෙපාරක් විතර කිරි ඉතුරුනාට පස්සේ ඊළඟට ඒ කිරි ටික පවුල කට්ටියත් එක්කලා බොහොම සතුටින් පානය කරන්නට පුළුවන්. තමන්ට පානය කරන්න සුදුසු විදියට තමයි කිරි ටික සකස් කරගන්නට ඕනේ. දැන් අපි හිතමු සමහර දරුවන්ට එනසල් එකතු කරලා කිරි බොන්න බෑ කියලා. එහෙනම් ඒක දාන්න එපා. ගම්මිරිස් එකතු කරලා කිරි බොන්න බැරි නම් ඒක දාන්න එපා. ඊළඟට හට්ටිය අයින් කරන්න. කිරි මුට්ටිය අයින් කරනවා. අයින් කරලා අර තියෙන ඒ අඟුරු ටිකට නැවත අබ ටිකක් දාලා පිපිරෙන්න දෙන්න. පෑදෙනේද? හොඳට අබ ටිකක් දාලා පිපිරෙන්න දෙන්න. ඊළඟට එන සාල් ටිකක් සහ කරාබු නැටි ටිකක් දාලා පිපිරෙන්න දෙලා හොඳට මෙව වෙන්න දීලා ආශිර්වාද කොළ දුම් වට්ටෝරුවෙන් ටිකක් දාලා හොඳට
ඒකට දුම් වදින්න දෙන්න මුළු ගෙදරටම ඒකේ හදාගත්ත ලිපෙන් තමයි දුම් වදින්නට ඕනේ ඒක හදාගත්තට පස්සේ ඒ හදාගත්ත ඒක සිදු වුණාට පස්සේ අර ඔක්කොම තියෙන ගිනි අඟුරු ටික එකතු කරලා ඒකට මම මෙන්න මේ කියන කොළ වර්ග ටික දාලා ගෙදරට හොඳට දුම් වදින්න තියල් තියන්න අවශ්‍ය කරන කොළ තමයි නික කොළ ඊළඟට හෙන්දිරික්කා මල් හැදෙන හෙන්දිරික්කා කොළ අරගන්න ඊළඟට දෙහි කොළ ටිකක් තුල්සි කොළ ටිකක් මේ කොළ වර්ග ටික මේ කොළ වර්ග හතරම අර ඔගොල්ලෝ පාවිච්චි කරපු ඒ දුම් කබලට දැන් දාගෙන තියෙන අඟුරු ටික ඒකට දාලා ගෙදර ඉදිරිපස දොරටුව ගාවින් මොනා හරි පොඩි මැට් ටිකක් ලණු කොහුවක් හරි මොනා හරි ටිකක් තියලා ඒ ගැටලුවක් වෙන්නේ නැති වෙන දුම් කබල ඒක උඩින් තියලා හොඳට ගෙදර ඉදිරිපස දොරටුව ගාවින් තියන්න ගේ ඇතුළට දුම එන විදිහට මේක කරන්න ඕනේ දැන් ගොඩක් වෙලාවට දරුවෝ කරන වැරදි කීපයක් මම මතක් කරනවා පළවෙනි දේ තමයි මේ ආශිර්වාද කොළ දුම් වට්ටෝරුව අල්ලනකොට මේ 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 දැන් කියලා දීපු මේ ශක්තිය අභ්‍යාසය සිදු කරනකොට නිවසේ ජනෙල් දොරවල් ඔක්කොම හොඳට ඇරිලා තියෙන්නට ඕන දුම ගේ ඇතුලේ එකතු වෙන්නේ නැහැ. ඒ දුම හොඳට ගේ ඇතුලේ තියෙන වාතය පල්ලුණු ගතිය ඉවත් කරලා ඒ දුම අයින් වෙලා හොඳ නැවුම් වාතය එන විදියට සකස් කරගන්නට ඕනේ. සමහර දරුවෝ දැන් සෞභාග්‍ය රන්දරට වැඩමුළුවේදී මට මොන කියනකොට සමහර දරුවෝ ගේ ගෙදර කාමරේට දුම් අල්ලලා ඒක වහනවා. ඒක වැරදි. එහෙම නැහැ. කාමරේ ජනේලේ අරින්නට ඕනේ. කාමරේ දොරත් අරගෙන යන්න ඕනේ. ඒ දුම එතනින් ඉවත් වෙන්නට ඕන. ඒකයි වෙන්නට ඕනේ දැන්. ඒක දරුවෝ හොඳින් මතක තියාගන්න දුම ගෙදර ඇතුලේ තියාගන්න එපා. ආශිර්වාද කොළ දුම් වට්ටෝරුවේ හොඳට දුම් ටික අල්ලනකොට ගියේ ඇතුලේ තියාගන්න එපා. ඒක වැරදි. අපි මේකෙදි කරන්නේ ප්‍රබල ශක්ති පරිසරයක් නිර්මාණය කිරීම. ඒක කරන විදිය තමයි හොඳට දුම් අල්ලලා දුම් ටික හොඳට ඉවත් වෙනකන් තියාගන්න. ඒකෙන්ද හැම තැනක්ම ගෙදර හැම තැනක්ම ප්‍රබල ශක්තියෙන් බලගැන්වීම සිද්ධ වෙනවා. ඉතින් මේක තමයි දරුවන්ට සිදු කරන්නට තියෙන්නේ. මම දැන් මේක කියනකොටම 22 22 දැක්කා. මේ දරුවන්ට පෙනුනේ රොබරෝසියා මලක් මනි මොටිවේෂනල් නවකතාව බලපු දරුවන්ගේ සතුට පණිවිඩ. ඉතින් මේ මේක බලන දරුවෝ දන්නවා දරුවන්ව ආධ්‍යාත්මිකව. දැන් මේ ආශිර්වාද කොළ දුම් වට්ටෝරුවෙන් දරුවන්ගේ ශක්ති පරිසරය මේ අද ලබා දීපු අභ්‍යාසයට වෙන දරුවන්ගේ ශක්ති පරිසරයයි වෙනස් කරන්නේ ඒ ශක්ති පරිසරය ප්‍රබලතාවය ලබා ගන්න තමන්ට බොහොම සැනසීමේ නිරවුල්ව හරි සැනසීලි සහගත හිතුවිලිත් එක්කලා තමන්ගේ හිතේ උපදින්න සැනසෙන්න තමන්ට දුකක් කනගාටුවක් වෛරය ක්‍රෝධය මේවා දැනෙන්නේ නැහැ මේ විදිහට භෞතික පරිසරය සකස් කරගත්තාම ඊළඟට මුදල් ආකර්ෂණයට අවශ්‍ය වෙන්නේ නිවැරදි භාවය. එතකොට ඒ භාවය දරුවන්ගේ ජීවිතවල ඇති කරන්නට තමයි මම මේ මනි මොටිවේෂනල් නවල් එක සකස් කරලා තියෙන්නේ. ඉතින් අවශ්‍ය දරුවන්ට මේක අරගන්න පුළුවන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ලංකාවේ හිටියත් විතරට හිටියත් බොහොම පහසුවෙන් දරුවන්ට මේ මනි මොටිවේෂනල් නවල් එක ලබා ගන්නට පුළුවන් කියවන්නට හැකියාව තියෙනවා. පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න. එතකොට මගේ සහායිකා දරුවන්ට උදව් කරයි මේ මනි මොටිවේෂනල් නවල් එක ලබා ගන්න. මේකෙන් දරුවන්ගේ ජීවිතවල ලොකු පෙරලියක් ඇති වෙයි. සමහර දරුවෝ මේක කියවපු දරුවෝ මා වෙතට එවලා තිබුණා සතුටු පණිවිඩ. මේක සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේ දෙවනි වර්ෂන් එක වගේ කියලා. ඕපුත ඒක හරි. මොකද සෞභාග්‍ය රන්දුරට වැඩමුළුවේදී එතෙන්දි කරන්න පිළිවෙත්නේ ලබා දීලා තියෙන්නේ. ඒකෙදි එක තරා මාර්ගෝපදේශනයක් දරුවන්ට පුහුණු වෙන්නට කියා දෙනවා. ඒක තමයි දරුවන්ට දැන් සෞභාග්‍ය රන්දරතෝ වැඩමුළුව කොටස් දෙකකින් සමන්විත කරලා තියෙන්නේ අලුත් විදියට. මුලින්ම self study workshop එක ලැබෙනවා. ඒකෙදි දරුවන් කළ යුතු දේවල් ටික තමයි කියා දීලා තියෙන්නේ. ඒක මාස එකමාරක් විතර කරාම වැඩමුළුව අධ්‍යයනය කරපු දරුවන්ට පමණක්. නැවත මාත් එක්ක කතා කරන්නට paid appointment එක ලබා ගන්නට අවස්ථාව දීලා තියෙනවා. එතකොට paid appointment එක තමන්ට අවශ්‍ය නම් විතර වැඩමුළුව අධ්‍යයනය කරාට පස්සේ
වැඩමුළුවේ හිටපු දරුවෙක් නිසා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ දරුවන්ට දෙවැනි වතාවට තුන්වැනි වතාවට appointments ලබා ගන්නට හැකියාව ලබා දෙලා තියෙනවා. එතකොට දැන් මෙතෙන්ටි කළ යුතු දේවල් ටිකක්නේ මතක් කරන්න. හැබැයි නවලිකේදී එහෙම නෙමෙයි. නවලිකේදී දරුවන්ව ඒකට පුළඹ වීමක් සිදු වෙනවා. ඒ කියන්නේ තමන්ම නොදැනී තමන්ගේ භාවය ප්‍රබල මුදල් ආකර්ෂණයට හැඩගැහෙනවා. ඉතින් මේ මනි මොටිවේෂනල් නවල් එක කියවපු දරුවෝ මේ වෙනකොට මා වෙතට එවනවා. ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ මුදල් කළමනාකරණය කරන විදිහ ඒවා සාර්ථක කරගෙන ඒ දේවල් ගැන පින්තූර පවා මා වෙතට එවනවා. මට හරි සතුටුයි. ඔබ හරිම සතුටින් ඒ හැම දෙම දරුවන්ගේ ඒ සාර්ථකත්වය දැකලා මම ආශිර්වාද කරනවා මගේ දරුවන්ට. මම ජීවිතේ ලොකුම තෘප්තිය ලබන දේ තමයි හැම දරුවෙක්ම ඒගොල්ලන්ගේ ජීවිත හරිය ලස්සනට සකස් කරගෙන තියෙනවා බලන එක. ඒක තමයි මගේ රාජකාරිය. ඒ වගේම මේ දේ හරියට දරුවෝ ජීවිතයට එකතු කරගෙන තියෙන එක තමයි මගේ සතුට. ඉතින් මට ඒකට බොහොම සතුටුයි. මම මගේ දරුවන්ට හැමදාම හැම මොහොතකම ආශිර්වාද කරනවා ජීවිතේ දිනන්න නිවැරදි මූල්‍ය කළමනාකාරීත්වය, ඒ මුදල් ආකර්ෂණය කිරීමේ භාවය, ඒ සියල්ල ප්‍රගුණ කරමින් මං කියා දෙන මේ මාර්ගෝපදේශණය තුළ මගේ දරුවෝ ප්‍රබල මූල්‍ය ස්ථාවරත්වයකින් සෞභාග්‍ය රන්දොරටුව විවර කරගෙන කටයුතු කරනවා නම් ඒක තමයි මට අවශ්‍ය දේ. මේ හැමදේම කරන්නේ වෙනුවෙන් දරුවන්ට මම එක එක ක්‍රමවලට බලගැන්වීම ලබා දෙනවා. මේ අභ්‍යාස එක එක මට්ටම් ශක්ති පරාසවල ඉන්න දරුවන් වෙනුවෙනුයි ලබා දෙන්නේ. ඉතින් මේ හැමදේම ජීවිතේට ආශිර්වාදයක් කරගන්න කියලා මතක් කරනවා. එතකොට සෞභාග්‍ය රන්තුරුතු ආදර වැඩමුළුව, ව්‍යවසායක බලාගාරය, ආශිර්වාද කුළුඳුම් වට්ටෝරුව ලබා ගන්නට හැකියාව තියෙනවා දරුවෝ හැම දෙනාටම. සමහර දරුවෝ ඉතාලි දිහා සෞභාග්‍ය රන්තුරුතු වැඩමුළුවේ අයිති විතරයි ආශිර්වාද කුළුඳුම් වට්ටෝරුව. එහෙම නැහැ. ඕනම කෙනෙක්ට අභ්‍යාස කරන්න අපහසු දරුවන් විශේෂයෙන්ම ආශිර්වාද කුළුඳුම් වට්ටෝරුව ඒගොල්ලන් වෙනුවෙන්මයි මම ලබා දීලා තියෙන්නේ. අනිත් දරුවන්ට නිවස බලගන්නට හැකියාව ලැබෙනවා වගේම ආශිර්වාද කුළුඳුම් වට්ටෝරුව භාවිත කරද්දී දරුවන්ට සෞභාග්‍ය රන්තුරුතු වැඩමුළුවට සම්බන්ධ වෙන්නේ ඊත් පහළ වෙනවා. මොකද තමන් ගාව තියෙන ඍණ භාවයන් ඉවත් වෙන නිසා. ඉතින් මේ වැඩමුළු පාඨමාලාවට දරුවන්ට අවශ්‍ය ඕනම මොහොතක ලංකාවේ හිටියත් පිටරටේ හිටියත් සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒක විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. අනිත් දේ තමයි අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට මෙහුම් පාඨමාලාවට දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්. නිවැරදිව මම ලබා දෙන තේන මාර්ගෝපදේශණය තුළ කටයුතු කරමින් ප්‍රබලව මුදල් ආකර්ෂණය සිදු කරන්නට හැකියාව ලැබුණු මගේ සූර්ය දරුවන්ට. ඒගොල්ලෝ තමයි සූර්ය දරුවන්. ඒගොල්ලෝ තමයි හරි භාවයට ආපු දරුවන්. ඒගොල්ලන් හරි භාවයේ ඉන්න නිසා තමයි ඒගොල්ලන්ට මුදල් ආකර්ෂණය වෙන්නේ. මුදල් මිටි 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 තමන් වෙතට ගලාගෙන ඉන්නේ ඒ නිසායි. එතකොට ඒ දරුවන්ට හැකියාව තියෙනවා ආශිර්වාද පලිකු කට්ටලය හිරුමැණික් නිල්මැණික් මේ දේවල් ලබා ගන්නට. මොකද ඒක භාවිතා කිරීමේ තමන්ගේ ඕරාව ඒකාකාරීව බල ගන්නවමින් ජීවිතයේ ඉදිරියට යන්නට දරුවන්ට හැකියාව ලැබෙන නිසා. ඉතින් මේ ටික තමයි දරුවන්ට මතක් කරන්නට තියෙන්නේ. හැම මොහොතකම මම උත්සාහ කරන්නේ දරුවන්ට ඒ මොහොතේදී නිවැරදිව බල ගන්නවමින් ඉදිරියට යන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශණය ලබා දෙන්න. ඉතින් ඒක හරියට ජීවිතයට එකතු කරගෙන මගේ දරුවෝ සැනසීමෙන් සතුටින් ජීවිතයේ ඉදිරියටම යන්න කියලා මම ආශිර්වාද කරනවා. තිරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම. විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආශිර්වාදයේ බලය හැමදාම මගේ හැම දරුවෙක්ටම නොඅඩුවම ඒකාකාරීවම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. සෞභාග්‍ය රන්දොරටුව විවර කරගන්නට මගේ දරුවෝ හැම දෙනාටම මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය අනුභවය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. හදවතින්ම භක්තිමත් ඒ ආශිර්වාද බලේ තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුතේ. තෙරුවන් සරණයි මගේ දරුවා.